මෙවන විට වී අස්සනු නෙලීම දිස්ත්‍රික්ක රැසකම ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් අස්සනු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ රජයේ වී ගබඩා විවෘත කර නැති නිසායි. රජයේ වී සඳහා රුපියල් 100ක සහතික මිලක් නියම කළද එම මුදල ප්‍රමාණවත් නැති බවයි ගොවීන් පවසන්නේ. මේ අනුරාධපුර ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ ජනතාව ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්. ලක්ෂයක් විතර අපිට වියදම යනවා අක්කරයක් කරගන්න. අත්තරම් බඩු තුකස් තියලා අතකර කණේ දෙක විතරයි දැන් ඒකත් හෙට ගිහින් තියලා එන්න ඕනේ. මේවා දැන් මේ කපන්නෙත් ඇවිල්ලා අත්තන් ඒ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න පෙර සල්ලි නෑ දැන් ඉතින්. උන්ට පිස්සුනේ ගොබ් බාණ්ඩුවක් තියාගෙන ගොබ් බැමැති අමිතුරු ඉඳගෙන පුටුවේ කැරෙක් කැරෙකිදී උඩට වියදම් කරන සල්ලි දීපියව මේ අද කණ්ඩ නැති දුප්පත් පවුල් බල්ලිවරු. උන්ට ඉතින් එදා ඉඳලම් පිස්සුනේදී කණ්ඩ නැතුව තමයි මැරෙන්න වෙන්නේ. මහින්ද අමරවීර කියන ඔය දේශපාලනය තමයි ඔය මේ වගේ වැඩ කරලා ඉවරලා පොහොර මේ දැන් සුපිරි පොහොර ගෙනත් තියෙන කියලා උන් කියන අපිට දෙන්නේ. ඒ ගෙනත් දිලා තියෙන ජහ ජරා පොර කුඹුරේ ගොයම් මේවා මිටක් කපනකොට මේ දැන් තියෙන 20 10ක් නැහැනේ මේ වගේ. මේ අතර දැනට වඳ වෙමින් පවතින සහ වගා කරන අල වර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් පැවැත්තුණා. ඒ ගාල්ල ලැබදුව දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල පරිච්ඡේදී. මේ දවස්වල මේ තියෙන ආර්ථික මේ දුෂ්කරතා එක්කලා මිනිස්සු ගොඩාක් අපහසුතාවයකින් ඉන්නේ. අපේ මේ දේශීය භෝගයක් තියෙනවා, මේ දේ අමතක කරලා තියෙනවා. හැබැයි මුඟ දෙනෙත් මේක පාවිච්චි කරලා දැන් ඩොලර් උපයන මට්ටමක ඉන්නවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.